හරි. ඉතින් අපි කතා කරන්නේ හතරවෙනි පාඩම කතා කරන්නේ අපි බැලුවොත් එහෙම එතකොට ඒක අපි අපි බැලුවොත් එහෙම මුලින්ම අපි කතා කරේ නැහැ කියන එක කොහොමද අපි කියන්නේ කියන එක කතා කරේ නැහැ කියන අර්ථය. එතකොට නැහැ කියලා අපි මේ නාම විශේෂණ පදයක නැහැ කියන දේ කොහොමද කියන්නේ කියන එක අපි කතා කරේ. එතකොට අපි බැලුවොත් එහෙම එතකොට මේ මේ අවස්ථාවේ එතකොට කොන කුරුමව අතරශී දෙස්කා කියලා ප්‍රශ්නේ. එතකොට මේ වාහනේ අලුද්ද කියන එක කුරුම කෙනෙකුට කාර් එකටත් කියන්න පුළුවන් වාහනෙටත් කියන ජීදෝෂ කියන එකටත් කියන කුරුම කියලා. හරි. එතකොට මේ වාහනේ අලුද්ද එහෙම නැත්නම් මේ කාර් එක අලුද්ද කියලා. එතකොට කියනවා ඊයේ කොන කුරුමව අතරශිකු අරිමසේ. එතකොට අපි කලින් කතා කර කේයෝෂි වර්ග දෙකක් තියෙනවා ඊ කේයෝෂි නා කේයෝෂි. එතකොට ඊ කේයෝෂි වල ඊ කියන එක අයින් වෙලා කු අරිමසෙන් කියලා නෙගටිව් ෆෝම් එක එනවා. නා කේයෝෂි වලදී එතකොට නෙගටිව් ෆෝම් එක එන්නේ මොකද්ද? දේවා අරිමසෙන් කියලා. දේවා අරිමසෙන් කියලා. එතකොට මේකෙදි මේ අරිමසෙන් කියන එක නයිදෙස් කියලාත් කියන්න පුළුවන්. ඒක තමයි එතකොට මේක අතරශිකු නයිදෙස් කියලා දක්වල තියෙන ඒක. එතකොට අරිමසෙන් කියන එක මම මේක වෙනම කොහේ හරි ලියන්නම් මෙහෙන් ලියන්නම්. එතකොට අරිමසෙන් කියන එකට සමානයි නයිදෙස්. එතකොට දෙකම එකයි. නමුත් මේ අපි ගොඩක් වෙලාවට අරිමසෙන් කියන එක තමයි ලියන්නේ. එතකොට කියනකොට නම් නයිදෙස් කියලා කිව්වත් කමක් නැහැ. නයි කියන එක පළයිට් නැහැ. නයිදෙස් කියලා කියන උනේ. හරිද දූල පුතාලායි කොටස? හරි සෙන්සේ. හරි ඕකේ. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට මෙතෙන්ට වෙනකන් තියෙන එක මං කියවගෙන යන්නම්. එතකොට ඒ කොටස එහෙමම කොන කුරුමව අතරශී දෙස්ක ඊයේ කොන කුරුමව අතරශිකු අරිමසෙන් අනතනෝ හියාව සිසුක දෙස්ක ඊයේ වතාෂිනෝ හියාව සිසුක දෙවා අරිමසෙන්. හරි. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම වතාශි නෝ කබන් වා ඕකිකුතේ ඔමොයි දෙස්. එතකොට අපි මෙතනදි කතා කරන්නේ එතකොට කේයෝෂි දෙකක් එකහු කරන අවස්ථාව කතා කරන්නේ. එතකොට ඊ කේයෝෂියක් ඉස්සරහට තියෙන එක පිටිපස්ස එක මොකක් වුණත් කමක් නැහැ. ඉස්සරහ තියෙන එක ඊ කේයෝෂියක් වෙන්න පුළුවන්. එතකොට ඊ ඊළඟ එක නා කේයෝෂියක් වෙන්න පුළුවන් ඉස්සරහ තියෙන එක. ඊ කේයෝෂියක් තියෙනකොට එතකොට ඊ කියන එක අයින් වෙලා කුතේ කියලා එක්කහු වෙනවා. මෙතන මොනව හරි වෙනත් කේයෝෂියක්. නා කේයෝෂියක් එතකොට ඉස්සරහ තියෙනකොට දේ කියන සිසුක නා සිසුක දේ මේක අයින් වෙලා දේ කියන එකනවා. මේක මොකක් වුණත් කමන්නේ. මේක ඊ කේයෝෂියක් වුණත් කමන්නේ. නා කේයෝෂියක් වුණත් කමන්නේ. මේකත් ඊ කේයෝෂියක් වුණත් කමන්නේ. නා කේයෝෂියක් වුණත් කමන්නේ. ඉස්සරහ එක නානං දේ කියන එක එනවා. ඉස්සරහ එක ඊ නං කුතේ කියලා එක අහු වෙනවා. හරිද? එතෙන්ට වෙනකන් හරිද දූල පුතාලා? හරි සර්. අපි බැලුවොත් එහෙම එතකොට ඊළඟ කොටස අනුරෙසුතරන් නෝ රියෝරිවා දෝ දෙස්ක. රෙසුතරන් කියන එක දූල පුතාලා කතකනාවල ටිකක් කහු කරගන්න. රෙසුතරන් කියන වචනේ රෙසුතරන්
あのレストランのりよりはどうですか？どうですか？キネカピカリンカタから。どこですか？キラキアネコヘド。どこですか？コヘド。どうですか？キアネコホマド。サマーのジャパンのコホームで。アニテカ、いくらですか？いくらですか？いくらですか？キアニキーヤで。キーヤでキアニミラキーヤでキアニカ。ミラキーヤで。イランギカトマンリアナ、何時ですか？何時ですか？キアニ、ヴィラワキーで。いくつですか？いくつですか？キアニ。ワイサキヤダキヤナテールマッテナワイトコテワイサキヤダワイサキヤダエミナタイキアニテカ何歳ですか？何歳ですか？何歳ですか？キャネワイサキヤダイランタイカキウォー。いくつありますか？キラウォー。でもこっちらティーナーでキラ。何個ありますか？キラハナプライトコテ。モノハリディア、ワピトテアプルギリ。キヤティーナーで何個ありますか？メーカー、これまたティアガンベーカーにさまメーカーマーカーなげてこれドラプターナ。どこですか？コヘダ。どうですか？コホマダ。いくらですか？ミラキーヤダ。何時ですか？ヴィラワキーヤダ。何歳ですか？メーカーマーカーなげてこれファーストドラプターリケガンで。何歳ですか？ワイサキーヤダ。あれね。あぴたべか。あれよ。たべかかりにいくのがあった。誰ですか？誰ですか、キビ？誰ですか？テルマ？カウダキネガセ？お、カウダ。はい。こて、誰ですか？カウダ。どこですか？こて、JLPT はギーワーエクサンブル、メーワーギーディスティングワールドティーメーカー。こて、パスナーイカー。アニティングリシエクサンブルマティーメーカ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 ー誰ですか？キラワミトルダイログやでの、あそこ、カウドキラウトラウラガンティーネットコレイ、エイケテイルノザネディギネカ、ダリですか？カウド、どこですか？オヘド、どうですか？コホマド、いくらですか？キーヤド、ミラキーヤド、何時ですか？ヴィラバキーヤド、何歳ですか？ワイサキーヤド、エム。はい。メタンディアピカタカレイ、どうですか？コホマド、これどうですか？キラキアニコホマデキラハネ。おいしいですか？キラハナフルワン。おいしいですか？キラキアニウォーテーマ。メーラサデキラハネ。おいしいですか？メーキリアハネ。コホマデキラ。コホマデアシングルエンキネカマダマイトコテ。おいしい。
ですか。これ、この、あのレストランの料理は、美味しいですかキレホーテム、ケーマラスドキネグ、ウィトラヤハンニ。どうですかキレホーアメイカ、ホームダーツアツナ、ミアラカディケ、ミレストランディケーマ。アラレストランディケーマ、コホームダーキレホーアメイカミラガンウィエカラサイエセイラマティケイカウィネズコテ。エトコテメアニプジレキナワ、あのレストランの料理は、安くて美味しいです。安くて美味しいです。安い、美味しい。安いけらきゃあに、みら、あるいきえねか、らばい。きえねか、安いけらきゃ。安いけらきゃあに、らばい。美味しいきゃあに、らさい。えとこて、安いけらきゃあに、いけいよし。えとこて、えか、くてべなわ。あぴめたな、かたかるぴか。みこたすらいでみたな。安くて、美味しいです。はい。それってこれラーバで聞いたはずで言うまで安いですか、はい、安いですか、美味しいですか、いくらですか、えまはんのプルワンってことどれくだらだこれごだくでばでんプルワンってこれめけめかほからはむごだくねえ vocabulary がはじらてえんってことえめかほからだごだく listening ティアプルドゥナハムニカムイワプルドゥノアタタハリエトゴテメテニアスクテオイシーデスケラキウハピアイランコテセティアンバラプルトゥネメテンテベガンパスナティノデネツハリハリエナアピイランコテセティアンバラプルトゥノアピベルウォッティヘマこの店はあまり綺麗ではありません。キエネカピカリンカタカレットコテ、あまりキエネカ、ウェディアキエネカ、ウェディア、シングルバーシャーウィッネガティフォーメカバービタカラン、ウェディア、キエネカティカ、ウェディア、ガナネ、ウェディア、バラネ、ウェディア、ラサナネ、ウェディア、エマ、アマーュネ、エマ。そこで、あまりキエネカ、ウェディアキエネティーノメネ。ベディア、アマリキエルキアネ、ベディア。メタテケネムカンデ、ネガティブ、ネガティブポーメカ、ネヘキアネティルメネ、メタナアリマセンキエルティネケカ。メタナアリマセンミタラ、ネヘキアネオーナディア、イキマセン。メタウォッテエマ。タベマセン、アマリタベマセン。エマ、アマリ、イキマセン。あまり飲みません。えへまきやなぷるわ。はりだ。ネガティブいかんえんね。えとこたあまりってかネガティブいかんえんわきやねか。あどらぷたらあまりわりもだなかんのな。このみせはあまりきれいではありません。えとこたあまりってかネガティブフォームけんね。ませんきえねか。ませんみたらくねめないですけれきゃなぷるわ。あまりいかないです。えむきゃなぷるわ。ないですけねかぷるわ。ませんきえねかってまんかりぬつりうえでこれ、みんないですけねかってみいかわげえな。でまんいかんでりやんね。はり。はりでハリ先生。ハリ、オッケー。アピーランパスにグリアンバランプルトゥネトコテ。窓のそばにテーブルが5つあります。こテ、メケディ、窓のそば、そばキヤネケテールムカンデそば、テールンデカティノ。Langer。Langer。ハリ。モカデ ?Langer。おう。Langai タウェイカ、アニテグ。Noodles. Oh, Dumburu part and noodles secantino Haritamape Lanka Viki Wotema me Kakuluhal Evel India Pogi Kakuluhal India Pogi noodles secantino Ekatamai Subaki and Hari A part of my
හරි. සුබා කියලා කියන්නේ එතකොට ඒ වගේ ඉන්දියානු එක වගේ මේ නූඩ්ස් එකක් එක. හරි. මදෝ කියලා කියන්නේ මොකද්ද? ජනේලය. ඔව්. ජනේලය. ජනේලය ළඟ තීබුරු තව කතකන එක තීබුරු නනි. තීබුරු. නන්න ඉමි දෙස්ක. තීබුරු. ඉංග්‍රීසි වචනයක් මේකට කිට්ටු. ටේබල්. ටේබල් එක. ඕකේ. මදෝනු සබානි තීබුරුග ඉත්සුසු අරිමස්. ඉත්සුසු කියලා කියන්නේ මේ පහ කියන එක ගණන් කරනකොට හිතොස්සු පුතස්සු මිත්සු යොස්සු ඉත්සුසු එහෙම කියලා ගණන් කරන්න පුළුවන් අපිට එක ගණන් කරන ආකාරය. එකයි. එකක් තියෙනවා හිතොස්සු. දෙකක් තියෙනවා පුතස්සු. තුනක් තියෙනවා මිත්සු. හතරක් තියෙනවා යොත්සු. පහක් තියෙනවා ඉසුස්සු. හයක් තියෙනවා මුත්සු. හතක් තියෙනවා නනත්සු. අටක් තියෙනවා යත්සු. කොකොනොත්සු. දහයක් තියෙනවා තෝ. හරි. හරිද? මෙහෙම ගණන් කරන්න පුළුවන්. හිතොස්සු, පුතස්සු, මිත්සු, යොත්සු. ඉසුස්සු. ඉසු කියන එක. හරි. මුත්සු. නනත්සු. කොකොන් යත්සු කොකොනොත්සු තෝ. මේක එක ගණන් කරන ක්‍රමයක්. හරිද? හරි සෙන්සි. ඔව්. එතකොට ඕන දෙයක් ගණන් කරන්න පුළුවන් මෙහෙම හිතොස්සුති පුතස්සු මිත්සු යොත්සු ඉත්සුස්සු මුත්සු නනත්සු යත්සු කොකොනොත්සු තෝ කියන එක ඕන දෙයක් ගණන් කරන්න පුළුවන්. මොකද ජපන් භාෂාවේ ගණන් කරනකොට ඒක වාහන හරි මැෂින් නම් එක විදියක්. ඊළඟට ඒක අපි සත්තු නම් එහෙම බැලුවොත් එහෙම පොඩි සත්තු. එතකොට ලොකු සත්තු එක විදියක්. ලොකු සත්තු නම් එක විදියක්. කුරුල්ලො නම් එක විදියක්. පොත් නම් එක විදියක්. පෑන් වගේ එතකොට දිගටි දේවල් නම් එක විදියක්. එහෙම ගණන් කරන විදිය වෙනස් වෙනවා. ඒක නිසා ඕන දෙයක් ගණන් කරන්න පුළුවන් මේකෙන්. හිතොස්සු කිව්වහම ඕන දෙයක් කියන්න පුළුවන් අපිට. හරි. ඒක එකක්. හරිද දූල පුතාලේක ලියාගත්තද ඒ කොටස? හරි සර්. හරි. මේක එක ක්‍රමයක්. අනිත් ක්‍රමය තමයි මේක ඊළඟට තියෙන්නේ මේ වගුවේ තියෙනවා. එතකොට හෙෝ කියලා කියන්නේ වගුව. හෙෝ වගුව. බැලුවොත් එහෙම සුකුවේන උවේනි නෝතොග නිසස්සු නිසස්සු තෝ එම්පිසුග ඉප්පොන් අරිමස්. එතකොට සත්සු කියලා කියන්නේ පොත් එහෙම ගණන් කරන එක. සත්සු. සත්සු කියලා කියන්නේ පොත් ගණන් කරන එක. සත්සු. මේක පොත් ගණන් කරන්නේ. ඊළඟට හොන් කියන එක. හොන් කියන එක මේක දිගටි දේවල් ගණන් කරන්නේ. පෑම් පැන්සල් එහෙම ඒ වගේ දේවල්. එතකොට ඒක ගණන් කරන විදිය ඉස්සරහට අපිට හම්බ වෙනවා. එතකොට මේ වගුව බැලුවහම දුල පුතාලට දකින්න පුළුවන්. එතකොට ඒක අපි ඊළඟට ආපහු කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට ඉස්සෙල්ලා දුල පුතාල මේක වැදගත්. මේක අනිවාර්යයෙන්ම මේ කොටස දැනගන්න. හිතොස්සු පුතස්සු මිත්සු. හිතොස්සු පුතස්සු මිත්සු යත්සු යොත්සු ඉසුස්සු මුත්සු නනස්සු යත්සු කොකොනොත්සු තෝ.
හරිද? හරි සෙන්. හරි. මේක දැනගන්න. එතකොට ඒක ඕන දෙයක් ගණන් කරන්න පුළුවන්. සත්සු කියලා ගණන් කරනවා. පොත් ගණන් කරන්නේ සත්සු කියන එකෙන් ඒක පොඩ්ඩක් දැනගන්න. මොකද අපි ඉස්සරහට කොහොමද 1 ඉඳන් 10ට වෙනකම් පොත් ගණන් කරන්නේ කියන එක අපි ඉගෙන ගන්නවා එතකොට. ඊළඟට හොන් කියන එකෙන් ගණන් කරන්නේ දිගටි දේවල්. හොන් කියලා පොතටත් කියනවා. මෙතන හොන් කියලා කියන්නේ දිගටි දේවල් ගණන් කරන එකට මේ. හරි. ඊළඟට මැෂින් ගණන් කරන එක තමයි අපි කියනවා දයි කියලා. ඉචිදයි, නිදයි, සන්දයි, යොන්දයි එහෙම ගණන් කරන දයි. දයි කියලා කියනවා මැෂින් ගණන් කරන එක. වාහන ඒව ඕන දෙයක්. මැෂින් ගණන් කරන. ඊළඟට හිකි කියලා ගණන් කරනවා අපි සත් සත්තු කියලා කියන්නේ පොඩි සත්තු. පොඩි සත්තු කියලා කියන්නේ බල්ලෙක් හරි කූසෙක් හරි ඒ වගේ ඒ සයිසෙගේ සත්තු. පොඩි සත්තු. මෙතන මම එතන ලියන්නේ නැහැ ගණන් කරන ගණන් කියලා කියන්නේ ගණන් කරන. හරි. පොඩි සත්තු ගණන් කරන හිකි. තෝ. තෝ කියන එක ගණන් කරනවා ලොකු සත්තු. මේ අලියා නිතෝ එහෙම ලොකු සත්තු. ඊළඟට ඇපල් වගේ ඒවා ගණන් කරනවා කෝ කියන එකෙන්. ඇපල් වගේ දේවල්. හරිද? ඕකන් පොඩි සත්තු කිව්වෙ සර් අර කෘමියෝද සර්? නෑ 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 කොහෙන්ද මේ පොඩි සත්තු කියලා කියන්නේ කෘමිය නෙවෙයි මේ මේ බල්ලෝ පෝසෝ ඒ වගේ ඒ සයිස් එක මේ එල්ලුවෝ. හරි සර්. ඔව් පොඩි සත්තු කියලා කිව්වේ එහෙම මේ මේ පොඩි සත්තු කියලා කිව්වේ කෘමි නෙවෙයි මේවා කලින් කිව්ව බල්ලා පෝසෝ එල්ලුවෝ ඒ වගේ සත්තු. ලොකු සත්තු කියලා කිව්ව අලි අලියා ගවයා ඒ වගේ. වා කියන එකෙන් ගණන් කරනවා කුරුල්ලෝ. ඊළඟට මයි කියන එකෙන් ගණන් කරනවා මම මෙතන උඩට ගෙනියනවා. මයි කියන එකෙන් ගණන් කරනවා කඩදාසි වගේ ඒවා. කඩදාසි පිඟා. කඩදාසි පිඟා. ඒ වගේ තුනී දේවල්. ලෑලි පොඩි ලෑලි කෑලි වගේ තුනී දේවල්. හරි තුනී දේවල්. හරිද? තුනී දේවල් මයි කෙනකින් ගණන් කරන්න. හරි සර්. හරි. අනි දුල පුතාලත් හරිද? එතකොට හරි සර්. හරි. අපි එනං ඊළඟ ඔය කොටස බැලුවොත් එහෙම එතකොට සුක් වේන උවේනි නෝතොග නිසස්සු මොකද්ද තේරුම? මොකද්ද ඒකේ තේරුම? මේසේ උඩ නෝට්බුක් දෙකක්. ඔව්. તો එම්පිසුගා ඉප්පොන් අරිමස්. තේරුම. නෝට්බුක් පැන්සල් එකක් තියෙනවා. ඔව්. පැන්සල් එම්පිසු කියලා කියන්නේ පැන්සල් කියන එක එම්පිසු. එම්පිසු කියලා කියන්නේ පැන්සල්.
හරිද? එම්පිස් කියන්නේ පැන්සල් කියන එක. හරිද? හරි. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට ඉස්සු වා ඉකුත්සු අරිමස්ක අපි කලින් කතා කරපු කොටස එතකොට ඉකුත්සු කියන එක එතකොට ඉකුත්සු දෙස්කා කිව්වහම වයස කීයද කියලා ඉකුත්සු අරිමස්කා කිව්වහම කීයක් තියෙනවද ඉස්සු වා ඉසු කියලා කියන්නේ පුතු පුතු හරි ඉස්සු වා ඉකුත්සු අරිමස්කා ඉකුත්සු අරිමස්කා කියලා කියන්නේ කීයක් තියෙනවද ඉකුත්සු අරිමස්කා ඉකුත්සු දෙස්කා කියලා කියන්නේ වයස කීයද කියන එක ඉකුත්සු අරිමස්කා කියලා කියන්නේ කීයක් තියෙනවද ඉකුත්සු දෙස්කා කියලා කීයක් තියෙනවද කියලා අහන්න පුළුවන් ඉකුත්සු දෙස්කා කියලා කියන්නේ වයස කීයද කියන එක ඉකුත්සු අරිමස්කා කියන්නේ කීයක් තියෙනවද හරිද හරි ඉකුත්සු අරිමස්කා කීයක් තියෙනවද ඉසුවා නිජු අරිමස් 20ක් තියෙනවා නිජු ඉසුවා නිජු අරිමස් ඉකුත්සු අරිමස්කා හරි හරි කීයක් තියෙනවද කියලා ඒකත් එක්ක අහු කරගන්න ඊළාට ඔතකුණු ගක්සේවා නන්නින් ඉමස්ක මෙතන ඉකුත්සු අරිමස්ක මොන හරි දෙයක් තියෙනවද කියලා අහනකොට ඉකුත්සු අරිමස්ක කී දෙනෙක් ඉන්නවද කියලා එකට නන්නින් ඉමස්ක නන්නින් ඉමස්ක කී දෙනෙක් ඉන්නවද කී දෙනෙක් ඉන්නවද මිනිස්සු ගණන් කරන්නේ නින් කියන එකෙන් එතකොට නමුත් ඒක වෙනස් වෙනවා හිතොරි උතරි සන්නි යොනි එහෙම මුල හරියදි වෙනස් වෙනවා හරි එතකොට අපි බැලුවොත් එහෙම එතකොට ඔතකුණු ගක්සේවා ගක්සේ ඔතකුණු ගක්සේවා මම කඩන කතාවක් කියලා දෙනවා එතකොට ඊ කියන එක ශබ්ද වෙන්නේ ඇදීමක් වෙන්නේ ඔතකුණු ගක්සේවා නන්නින් ඉමස්ක මොකද්ද තේරුම? පිරිමි ශිෂ්‍යෝ කී දෙනෙක් ඉන්නවද? ඔව්. පිරිමි මේ ශිෂ්‍යෝ කී දෙනෙක් ඉන්නවද? ඔතකොණු ගක්සේවා නන්නින් ඉමස්ක. එතෙන්ට වෙනකන් හරිද? හරි සෑහේ. හරි. බැලුවොත් එහෙම ඔතකුණු ගක්සේවා සන්නින් ඉමස් මම කලින් කිව්වේ එතකොට නින් කියන එකෙන් ගණන් කරන්නේ නින් කියන හිතෝ කියන කංජිය ලියන්නේ පිටිපස්සට නමුත් ඒක මුලදී මුල එක එතකොට හිතොරි කියලා ගණන් කරන්නේ අපි කලින් කතා කරලා තිබෙන හිතොරි පුතාරි ඊළඟට සන්නි හරි යොනි ගොනි එහෙම ඊට පස්සේ නින් කියන එකෙන් දිගටම හරිද හරි සින්ස් හරි ඕකේ ඔතකොණු ගක්සේවා සන්නින් ඉමස් නෝතවා නන්සස්සු අරිමස්ක කීයක් තියෙනවා කියලා අහනවා සත්සු කිව්වම මේ පොත්තේ වගේ එන්නේ නෝතවා ඉකුත්සු අරිමස්ක කියලා කියන්න පුළුවන් එතකොට නෝතවා නන්සත්සු අරිමස්ක පොත් කීයක් තියෙනවද කියන කහන්නේ මෙතන. එතකොට නෝතව නන්සත්සු අරිමස්ක කියලා ඇව්වාම කියනවා නෝතව හස්සත්සු අරිමස්. හස්සත්සු අරිමස්. හරි. අපි ඒක ඉස්සරහට ඉගෙන ගන්නවා දූල පුතාල සත්සු කියන එකේ. සේරම එක පාටි ඉගෙන ගන්න බෑ සත්සු කියන එකේ පොත් ගණන් කරනවා කියන එක මතක තියාගන්න. එතකොට මේක අහන්නේ කොහොමද නන්සත්සු මෙතනට එන්නේ ඒක එතකොට මේක නන් කියන එකත් එක්ක නන්දයි
නන්නේ කත් එක්ක දයි කීයක් තියෙන මේ මැෂින් කීයක් තියෙනවද නන් සත්සු නන්නින් හරි එතකොට එහෙම එතකොට අපි කලින් කතා කරා එතකොට නංකෝ එමෙත නං හොං එහෙම ඊළඟට උනා කීවෙනි තට්ටුවද කියලා නංකයි තට්ටුව කයි කියලා කියන්නේ තට්ටුව තට්ටු හරි නංකයි එහෙම හරි එතෙන්ට හරිද නං සස්සු අරිමස්කා හරි එතකොට දූල පුතාලා මේක වෙනස් කරාම මොනවා හරි දෙයක් දාලා වා නං නං මොකක් හරි එහෙම අරිමස්කා කිව්වහම තියෙනවද ඉමස්කා කිව්වනම් එතකොට අපි ゾවා නන්තු ඉමස්කා අලියෝ කීයක් ඉන්නවද ඉනුවා නම්බිකි ඉමස්කා බල්ලෝ කීයක් ඉන්නවද එහෙම හිකි කියන එක බිකි වෙනවා එතෙන්දී ඒක ඉස්සනහට අපි කතා කරමු හිකි කියලා අපි ඉස්සරහට ඒක බලමු හරි අපි බැලුවොත් එහෙම ඊළඟක ජූසුවා ඉකුර දෙස්ක කලින් අපි කතා කර කීයක් වෙනවද කියන එක මෙතන කියන ඉකුර දෙස්ක කියන්නේ කීයක් වෙනවද මොකද්ද තේරුම මේක එතකොට ජූස් එකක් කීයක් වෙනවද ජූසුවා ඉකුර දෙස්ක ජූස් එකක් කීයක් වෙනවද ජූසුවා යොන් හැකුවෙන් දෙස් යොන් හැකුවෙන් කියලා කියන්නේ 400යි එන් 400යි ඔව් 400යි එන් 400ක් වෙනවා යොන් හැකුව එතකොට හරි ගණන් කන්නේ අපි ආපහු මුලින් ඉඳන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේකත් එක්ක අපි බැලුවොත් එමේ එතනට වෙනකන් හරිද? හරි සර්. ඔව්. අපි ඔව්. අපි මේ කලින් කතා කර එතකොට මේ ජූ කියලා කියන්නේ 10 හැකු කියලා කියන්නේ 100 සෙන් කියලා කියන්නේ 1000 මං කියලා කියන්නේ 10000 එතකොට මම මෙතන මේ ටික ලියන්නම් හැකු හැකු කියලා කියන්නේ 100 සෙන් කියලා කියන්නේ 1000 මං කියලා කියන්නේ 10000 ඔකු කියලා කියනවා 10 අටවෙනි බලයට 10000 ඒව දෙක 10000 වැඩි කිරීම 10000 දෙකක් නෙවෙයි 10000 වැඩි කිරීම 10000 ඔකු ඊළඟට චෝ චෝ කියලා කියනවා 10 12වෙනි බලයේ ට්‍රිලියනය කියන එක චෝ හරි මේ ටික දුල පුතල මතක තියාගන්න හරි එතකොට අපි බැලුවොත් එහෙම එතකොට ජූසුවා යොන් හැකුවෙන් දෙස් ජූස් එකක් එතකොට 400ක් වෙනවා රින්ගෝ ඕ කුදසයි නනි නනි කුදසයි කියලා කියන්නේ කරුණාකර මේක දෙන්න කියලා එතකොට රින්ගෝ කුදසයි කිව්වම ඇපල් දෙන්න රින්ගෝ කියලා කියන්නේ ඇපල් 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 දෙන්න එතකොට හරියට ගිහලා රින්ගෝ කුදසයි කිව්වනම් ඇපල් දෙන්න කියලා කියන්නේ ඊළඟට කියනවා ඇපල් ගෙඩි පහක් දෙන්න රින්ගෝ ඕ ඉසුසු කුදසයි රින්ගෝ ඕ ඉසුසු කුදසයි ඇපල් ගෙඩි පහක් දෙන්න එතකොට මෙතන ගාන කුදසයි කියලා කියන්නේ දෙන්න ඉසුසු කුදසයි කිව්වම පහක් දෙන්න ඇපල් ගෙඩි පහක් දෙන්න රින්ගෝ ඉසුසු තෝ කියලා කියන්නේ සහ කියන එක එතකොට මිකන් ඕ තෝ කුදසයි තෝ කියන එක අපි කලින් ලිව්ව මොකක්ද තේරුම සහ හරි ඔව් මෙතන මේ සහ මේක තෝ මේක තෝ මේක තෝ තෝ කියලා කියන්නේ 10 මේක තෝ කියන එක ඔව් තෝ කියලා කියන්නේ මේක හරි
මේක තෝ මේක තෝ එතකොට රින්ගෝ ඉසුසු තෝ මිකන් ඕ තෝ කුදසයි එතකොට මේක ඇපල් ගෙඩි පහකුයි දොඩම් මිකන් කියලා කියන්නේ මිකන් කියන එක හොඳ වේ මම හිතන්නේ දොඩම් කියනට වඩා මොකද දොඩම් වලට කියන්නේ ඔරෙන්ජ් කියලා එතකොට මිකන් ගෙඩි 10ක් දෙන්න හරිද හරි සෙන්ස් හරි ඕකේ වතාෂි ඊළඟ අප බැලුවොත් එහෙම වතාෂි වා බනානගා සුකිදෙස් වතාෂි වා බනානගා සුකිදෙස් එතකොට දූල පුතාට මේ බනාන වෙනුවට ඕන දෙයක් දාලා කියන්න පුළුවන් සුකි කියලා කියන්නේ නානි නානිගා සුකිදෙස් කියලා කියන්නේ කැමති කියන එක මේක මිනිසුන්ට උනත් කියන්න පුළුවන් එතකොට එහෙම ඔතෝ සංග සුකිදෙස් ඔකා සංග සුකිදෙස් එහෙම කියන්න පුළුවන් හරි වතාෂි වා බනානගා සුකිදෙස් බනානා කියලා කියන්නේ කෙසෙල් කියන එක තව කතකන අකුර කෙසෙල් වතාෂි වා බනානගා සුකිදෙස් මම කෙසෙල් වලට කැමති හරි නානි නානි ගා සුකිදෙස් කියලා කියන්න පුළුවන් අපිට එහෙම කැමති කියනකොට ගා සුකිදෙස් හරි වතාෂි වා සකනගා කිරයි දෙස් නානි නානි ගා කිරයි දෙස් අකමැති සුකිදෙස් කියලා කියන්නේ කැමති මොකකට හරි කැමති මොහකට හරි අකමැති නානි නානි ගා කිරයි දෙස් නානි නානි කියලා කියන්නේ මොකක් හරි වතාෂි වා සකනගා කිරයි දෙස් වතාෂි වා මොකක් හරි උදොන් ගා කිරයි දෙස් එහෙම ගා කිරයි දෙස් අකමැති හරි එතෙන්ට වෙනකන් හරිද? තාම ලියා ගන්නවද? චුට්ටක් ඉන්න පුළුවන්. හරි හරි හිමිට ලියා ගන්න. ආම ලියනවා දුර පුතාලා ලියලි ඉවරයි සර් ආම ලියන දුර පුතාලා ඉන්නවද හරි එහෙනම් අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා අපි බැලුවොත් එහෙම ඊළඟ කොටස වතාෂි වා කොනෝ කබංග ඊ දෙස් නානි නානි ගා ඊ දෙස් ගා ඊ දෙස් එතකොට වතාෂි වා කොනෝ කබංග ඊ දෙස් වතාෂි වා කොනෝ කබංග ඊ දෙස් කියන එක එතකොට ඒකෙදි නානි නානි ගා ඊ දෙස් කියලා කියන්නේ ඒක හොඳයි කියන එක වතාෂි ගා කොනෝ කබංග ඊ දෙස් ඊ දෙස් කියලා කියන්නේ හොඳයි කියන එක මට මේ මේ බෑග් එක හොඳයි කබන් කියලා කියන්නේ බෑග් එක කබන් කියලා කියන්නේ බෑග් එක
බෑග් එක හොඳයි. මට මේ බෑග් එක හොඳයි. මට මේ ඇඳුම හොඳයි. වතාශි වා කොනොපුකු ග ඊ දෙස්. මට මේ පොත හොඳයි. වතාශි වා කොනො හොන් වා ඊ දෙස්. හොන් ග ඊ දෙස්. වතාශි වා කොනො හොන් ග ඊ දෙස්. එහෙම. නනිනනි ග ඊ දෙස්. නනිනනි ග කිරයි දෙස්. නනිනනි කියලා කියන්නේ මම මෙතන මේ මේක කිව්වේ. එතකොට මොකක් හරි නනිනනි කියන තැනට මොකක් හරි දාන්න ඕනේ එතකොට. නනිනනි ග සුකි දෙස්. එහෙම. බනානා ග සුකි දෙස්. රින්ගෝ ග සුකි දෙස්. බුදෝ ග කිරයි දෙස්. බුදෝ කියලා කියන්නේ මේ මිදි. බුදෝ. එහෙම. හරිද ඒ කොටස? හරි සෙන්සේ. හරි හරි. හරි අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙන උදකොට හරි ගණන් කරන එක අපි ඊළඟ දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන දූල පුතාල කලින් අපි කියපු කොටස. එතකොට දූල පුතාල පොඩ්ඩක් පාඩම් කරගන්න. එතකොට ඒ ගණන් කරන විදිය මේකේ තියෙනවා. එතකොට මයි කියන එක මෙතන මේ කොටස දැනගන්න ඕනි ඉස්සෙල්ලා. මං ඒක තමයි කිව්වේ. එතකොට මේ එන් කියන එක කිව්වේ නැහැ. එතකොට ඊළඟට මයි කියන එක කතා කර, දයි කියන එක කතා කර, සස්සු කියන එක කතා කර, තෝ කියන එක කතා කර, සොකු කියන එක කතා කරේ නැහැ. සොකු කියන එක කතා කරේ නැහැ. එතකොට එන් කියන එක කතා කරේ නැහැ. අපි ඒ ටික ඊළඟ දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට හොන් කියන එක කතා කරා, හිකි කියන එක කතා කරා, හයි කියන එක කතා කරේ නැහැ, නින් කියන එක කතා කරා, කෝ කියන එක කතා කරා. හරි. අපි මෙතන එතකොට කතා කළා අපහු පාරක් ඊළඟ දවසේ ගණන් කරන විදිය කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ මේ පාඩම ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. අපි බැලුවොත් එහෙම ගින්කෝනු තුනරිනි ගින්කෝනු තුනරිනි සිසුකදේ කිරේන රෙසුතොරංග අරිමස්. ගින්කෝනු තුනරිනි සිසුකදේ කිරේන රෙසුතොරංග අරිමස්. එකිනොමයි මෝසුකු ඔයි ඔහිරු දෙස්නෙ. සෝ දෙස්නෙ. කොනචිකකුනි යසුකුතේ ඔයිශී මිසේග අරිමස්ක. ඒ අනොසූපානො මයිනි කරේනො මිසේග අරිමස්යෝ. වතාශිවා කරේවා අමරිසුකි දෙවා අරිමසෙන්. සෝ දෙස්ක. ගින්කෝන තොනරිනි ඕකී රෙසුතරංග අරිමස්. සිසුකදේ කිරේන මිසේ දෙස්යෝ. රියොරිව දෝ දෙස්ක. ඔයිශී දෙස්යෝ. එබිපුරයියා හම්බාගුණදෝග අරිමස්. නිදාම්ව දෝ දෙස්ක. අමරි තකකු අරිමසෙන්. හම්බාගුව ඉකුර දෙස්ක. නනහැකු ගොජූ එන් දෙස්. කොකෝවා රෙසිතොරන් දෙස්. මදෝනො සොබානි ටේබුරුග ඉසුස්සු අරිමස්. සුජින් එතකොට මෙතන මේක මං කියන්නේ. එතකොට ඉරාශයි මසේ අනොතේබුරුග ඊ දෙස්නෙ. දෝස හම්බාගුත එබිපුරායිතෝ කෝහි ඕ පුතස්සු කුදසන්. හයි කස්කොමරි මස්තා. හරි. එතකොට අපි ඒ කොටස කියවන්න බලාපොරොත්තු වෙනොත් මේ තව පොඩි වෙලාවක් මේ අපි මං ආපහු පාරක් කියවලා ඊට පස්සේ අපි අදට පාඩම් ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟ දවසේ මේ පාඩම් ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. ගොඩක් වෙලාවට එතකොට මේක දවස් 3ක්. එතකොට අපි මේ පාඩම කරා. ගොඩක් වෙලාවට දවස් 2කින් වගේ පාඩමක් ඉවර කරන්න උත්සාහ කරන්න. හරි මෙතන ඉඳන් ගින්කෝන තුනරිනි
静かで綺麗なレストランがあります。駅の前、もうすぐお昼ですね。そうですね。この近くに安くて美味しい店がありますか？ええ。あのスーパーの前にカレーの店がありますよ。私はカレーはあまり好きではありません。そうですか。銀行の隣に大きいレストランがあります。静かで綺麗な店ですよ。料理はどうですか？美味しいですよ。エビフライやハンバーグなどがあります。値段はどうですか？あまり高くありません。ハンバーグはいくらですか？750円です。ここはレストランです。窓のそばにテーブルが5つあります。いらっしゃいませ。あのテーブルがいいですね。どうぞ。ハンバーグとエビフライとコーヒーを2つください。はい、かしこまりました。はい。どれ豚あれとこれ、めいこたせいとこれ、きやわら、めい、うつはからのテールがな、ピーランがだわせ、テールもペヘディリカル、どれ豚あれときやわんなディーラ、えいてパンセ、ガナンカルのアカーリアピ、カタカランのバラポロトネ、えいてパンセ、めいパーダ、イヴェカランのバラポロトネ。あれだ？はい、先生。あれ、OK。අපි එහෙනම් අදට මෙතනින් අවසන් කරන්න බලාපොරොත්තු වෙන දූල පුතාලට සුබ රාත්‍රියක්. දෝමෝ අරිගතෝ ගොසායිමා සෙන්සේ සායනාරා. ඔකේ සායනාරා. දෝමෝ අරිගතෝ සෙන්සේ සායනාරා. ඔකේ සායනාරා. සෙන්සේ සායනාරා. ඔකේ සායනාරා.